තරංග නියමිත ආකාරයෙන් පැවැත්වේ. දැන් අපි බලපුවම විශේෂයෙන්ම මේ රටේ පත්වෙච්ච ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයා ගැන එතුමාගෙට ඉස්සෙල්ලා සුබපතනවා. මොකද එතුමා ඇත්තටම අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ පාලනය බලාගෙන හිටපු කණ්ඩායමක් හැටියට පාලනය අරගෙන අපිට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතුමන්ලා පාලනය ගන්න පෙර මේ රටේ හැම මොහොතකම ප්‍රකාශ කරපු කරුණු කාරණා ටික අරගෙන බලපුවම ඒවද තවදුරටත් මේ රටේ සිද්ධ කරන්න කියන එක දැන් ප්‍රශ්නයක් තියෙනවා. එයා එදා හැමදාම කරේ කාට හරි ඇඟිල්ල දික් කරලා කාට හරි එක්කෝ මඩ ගහලා කාට හරි වැරද්දක් කියලා විශේෂයෙන්ම රටේ තියෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි කියලා තමයි තුමල්ලා ප්‍රකාශ කරේ. හැබැයි අපිට අහන්න ඕන මාලිමාවේ අලුත් ආණ්ඩුවෙන් ජනාධිපතිරයත් අලුත් ආණ්ඩුව හදලා තියෙන ඒගොල්ලෝ කියන ආණ්ඩුව සම්පූර්ණයක් නෑ. ආණ්ඩුව සම්පූර්ණයි ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ඉන්න ඇමති මණ්ඩලය කැබිනට් එක පත් කරගෙන තමයි පාර්ලිමේන්තුව විසුරලා මේ ඡන්දෙට ආවේ. එහෙනම් දැන් කියන්න බෑ මේ අපිට භාගයයි තියෙන්නේ භාගයක් නෑ එහෙම කතා කියන්න බෑ. එමනම් පාර්ලිමේන්තුව එනවා ඉස්සරහට ගෙනියන්න තිබුණා. පාර්ලිමේන්තුව ගෙනියන්න නැතුව ඒගොල්ලෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඒගොල්ලන්ට පුළුවන් කියන කාරණාව තියාගන්න. එහෙනම් දැන් තටම තටම ඉන්න ඕනේ නෑ වැඩක් කරන්න. ඒ නිසා අපි කියන්නේ දැන් ගන්න හරියට තීන්දුව తీරන්න. උතුමන කිව්වා ණය ගන්නෙ නෑ. ණය මේ ගෙවන්න තියෙන ණය කජ්ජද්ද කියලා හැවුවා. හැබැයි ආපු ගමන් කිසිම කාගෙන්වත් ඇහිල්ලක් වෙල්ලක් නැතුව ගණ්ඩ තියෙන උපරිම ණය ප්‍රමාණය දැන් භාණ්ඩාගාර බිල්පත් හරහා මේ අය අරගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවට සමානලාට මේ භාණ්ඩාගාර බිල්පත් දීලා ණය ගන්න එක ගැන වැටහීමක් නැති වෙන්න පුළුවන්. අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කණ්ඩායමට මාලිමාවට සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම මේ සියලු දෙනාම මතක් කරගන්න ඔබතුමන්ලා අතීතයේ සිට මේ මෑතක් වෙනතුරු මොනවද කිව්වේ කියන එක. ණයගෙන මොනවද කිව්වේ කියන එක. ඊළඟට විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන මොනවද කිව්වේ. ඒක ගැන ඔයගොල්ලෝ මොනවද කතා කරේ. දැන් ඔබතුමන්ලා කරන්නේ ඒ වැඩසටහනද? දැන් අපිට දැනගන්න ලැබුණා පරාටේ නීතිය දාලා විශේෂයෙන්ම මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවා තමුන්ගේ කර්මාන්තය කරගන්න දේපලක් උගසට තියලා ගත්ත ණය මුදල ගෙවා ගන්න බැරුව ගියාට පස්සේ පරාටේ නීතිය දාලා යම් කිසි ආවරණයක් සාධාරණයක් ඉෂ්ට කරා ඒ කර්මාන්ත කරුවන්ට. මොකද හේතුව ඒ කර්මාන්ත කරුව කඩම් වැටුනේ රට බංකොලොත් කරපු කණ්ඩායම නිසා. එයාගේ වරදින් නෙමෙයි, එයාගේ පෞද්ගලික වරදින් නෙමෙයි, එයාගොල්ලන් ව්‍යාපාරය කරන්න කියලා කඩම් වැටුණා නෙමෙයි, රට සමස්යකට ආර්ථිකයේ කඩම් වැටෙනකොට එයා ඉබේම කඩම් වැටුණා. ඉස්සර තමයි සාධාරණයක් ඉස්ස කරන්න පරාටේ නීතියත් එක්ක මේ නීතිය දැම්මේ. මේ දෙසැම්බර් මාසයේදී කිය අවසානෙම වෙන කතාවක්. හැබැයි දැම්ම බැංකුවල ලොක්කු ටික ගිහිල්ලා කියනවා වහාම අපිට ගෙවා ගන්න බැරි හැම ණය මුදලකටම අයිති වෙලා තියෙන දේපල අපිට අත්පත් කර ගන්න සිද්ධ වෙනවා කියලා. ඉස්සර දැන් විශේෂයෙන්ම කර්මාන්ත කරුවා කබලෙන් ලිපට වැටලා ඉන්නේ. සමහර අය අපි දන්නවා මාලිමාවට උදව් කරපු අය. සමහරලාට මුදලින් උදව් කරපු අය. මේ අද බලාගත්තුත් ඒ බලාගෙන ඉන්නවා මොකද සිද්ධ වුනේ කියන එක. මොකද හේතුව අපි දැක්කේ නැහැ මේ ආණ්ඩුව පත් වෙලා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් එක හෝ ඒගොල්ලන්ගේ විද්වතුන් වාඩි වෙලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක සාකච්ඡාවක් අපි දැක්කෙම නැහැ. මෙරටේ ආදායම් වැඩි කරන්න වැඩපිළිවෙලක් ගැන අපි සාකච්ඡාවක් දැක්කෙම නැහැ. වැඩසටහනක් කිසිත් අපි දැක්කේ නැහැ. මෙරට අවශ්‍යින ප්‍රධානම කාරණාව තමයි මේ රටට මුදල් අවශ්‍යයි. එක පැත්තකින් දේශීය වශයෙන් අපිට මුදල් අවශ්‍යයි, අනිත් පැත්තෙන් විදේශීය වශයෙන් විදේශ විනිමය අවශ්‍යයි. මේ දෙකම රටේ එකතු කරගන්නේ කොහොමද? රටේ මිනිසුන්ට කණ්ඩායම් දින්න දීලා සතුටින් සමගින් සමාදානයෙන් ජීවත් කරන එක තමයි ආණ්ඩුවක වගකීම කියන්නේ. ඒ වගකීම ඉෂ්ට කරේ නැහැ කියලා තමයි ඇඟිලි දික් කරේ හැම කෙනාටම. එහෙනම් අද වෙනතුරුත් මේ ආණ්ඩුව අරගෙන යම්සි කාල සීමාවක් කැවිලා තිනවා. ඒ කාල සීමාව තුළ වෙනසක් නෙවෙයි අඩුම ගන්න දැනට තියෙන ආදායම එකතු කරගන්න වැඩසටහන සම්බන්ධව යම්සි කතිකාවක් නැහැ. එකම දේ තමයි අර බදු ෆයිල් ටික අරින්න කියලා යවලා තියෙනවා. මේ බදු ෆයිල් ටික අරින්න කියලා තතබද තත කරලා යවුවට වැඩන්නේ නැහැ. ඒ බදු ෆයිල් අරින්න ඉන්න කණ්ඩායම බදු ගෙවන්න පුළුවන් අය නෙවෙයි. හැබැයි තාම බදු හොරු ටික ගැන මොනවද ගත්ත තීන්දුව කියලා නැහැ. තාමත් අපි දකින්නේ මාලිමාවේ කණ්ඩායම මාන්දියට ඇවිල්ලා කාට හෝ මඩ ගහලා නැත්නම් කාට හරි බැනලා කාම හරි විනාශ කරනවා කියලා ක්‍රෝධය වෛරය මෙන්න මේක වපුරවමින් ඉන්න වැඩසටහනක් විතරේ ක්‍රියාත්මක වෙනවා කියලා අපි දකින්නේ තාම. ඒගොල්ලන්ට අමතක වෙලා ඒගොල්ලෝ ඉන්නේ ආණ්ඩුවේ.
ඒගොල්ලෝ තාම විපක්ෂයේ ඉන්න විදිහට තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. සා මතක තබා ගන්න. ඔබතුමාලා දැන් ආණ්ඩුවේ. ආණ්ඩුවේ ඉඳගෙන තව කාමත් විවේචනය කර කර ඉන්න දෙයක් නැහැ. ඔබතුමාලට විශේෂයෙන්ම පළවෙනි රාජකාරිය තමයි ආර්ථිකය ශක්තිමත් කරලා ජනතාවගේ බඩගින්න නැති කරලා ජනතාවගේ ව්‍යාපාර කඩම් වැටලා තියෙන තැනින් ඒගොල්ලන්ව නැගිටවලා උඩට අරගෙන ඒ වගේම රට බංකොලොත් වෙලා තියෙන ඒ ක්‍රමවේද සම්පූර්ණයෙන් වෙනස් කරලා ඒක උඩට අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තිබිච්ච ආණ්ඩුවේ තිබිච්ච ගනුදෙනුව සම්බන්ධව ඒ තිබිච්ච ඒගොල්ලෝ එක්ක කැමති වෙච්ච එහෙම නැත්නම් ඒගොල්ලොත් එක්ක අස්සම් කරපු ගිවිසුම් අනුව යම් වැරද්දක් රටේ සිද්ධ වෙලා තියෙනවා ඒක නිවැරදි කරන වැඩපිළිවෙල ඔබතුමාලා පුන පුනා වේදිකාවේ කියපු අන්නේ ටික කරන්න රට වෙනුවෙන් අද බිත්තරේගෙන කියන්නේ කියලා එනගත්තනේ ආණ්ඩුව විතරේ ගානගෙන කියන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම එනගත්ත ආණ්ඩුව විතරේ මිලගෙන කියලා ඒ නිසා අඩු ගානේ මේ ගැන පොඩි වැටහීමක් අරගන්න අඩු ගානේ මේක අධ්‍යයනය කරන්න මොකද්ද මේ ආර්ථිකය කියන්නේ ඒ වගේම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා පාස්කු දින පහර නිසා මෙහෙට අහිංසක මිනිසු මිය ගියා අපි ලොකු සටනක් තුන්න පක්ෂයක් හැදියට අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ නායකත්වයෙන් අපි එක දෙයක් නෙවෙයි කරේ මේ සඳහා කරන්න පුළුවන් උපරිම දායකත්වය අපි ලබා දුන්නා මේ මහා මොලකරු විදලා මේ කණ්ඩායම් සියලු දෙනාම අල්ලන්න ඕනේ කියලා විශේෂයෙන් මේකට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන කියලා හැබැයි අපි ඉල්ලනවා කරුණා කරලා ආගමික ස්ථානත් පාවිච්චි කරලා ඒ අහිංසක මියගිය අයගේ සහෝදර සහෝදරියන්ට ඒක රාශි කරගෙන තවත් එක එක චිත්‍රපටි හදන්න සූදානම් වෙන්න එපා තමුන්ගේ මැතිවරණ වේදිකාවලට අවශ්‍ය කරන වේදිකාවක් හැටියට ඒක තනන් ගන්න හදන්න එපා බොහොම කාරුණිකව ආයෝජනයක් හැටියට මේක කරන්න එක පැත්තකින් ආගමක් එක පැත්තකින් මෙරටේ මියගිය අහිංසක මිනිසු ටිකක් රට වෙනුවෙන් ඒ අය දීපිදුව කියලා තමයි අපිට කියන්න මොකද ත්‍රස්තවාදී පහරයක් එනවනම් එන්නේ රට වෙනුවෙන් තමයි ඒ සණ්ඩායම දීපුතන්නේ පොන්චි අහිංසක දරුවෝ ඉඳලා දීපිදුව නිසා මේකට සාධාරණ ඉෂ්ට කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න නීතිය පැත්තේ ඒ කරන්න පුළුවන් හැම දෙයකටම අපි දෙන්න පුළුවන් සම්පූර්ණ සහයෝගය දෙන්න සූදානම්. හැබැයි තවදුරටත් මේ එක එක තැන්වල එක එක ෂෝ පවත්වන එක නෙවෙයි. ඒ පැවැත්වීමෙන් මේකට අවශ්‍ය කරන තොරතුරු ඒක රාශි කරගන්න හම්බෙන්නේ නැහැ. මේකට අවශ්‍ය තොරතුරු ඒක රාශි කරගන්න හම්බෙන්නේම නීතිය රාමුත්තුල සහ ආරක්ෂක අංශ කියන මේ කණ්ඩායම් සියල්ල මේක රාශි කරගෙන ඊළඟට දේශපාලනඥයෙකුට සම්බන්ධ නම් ඒ සම්බන්ධ වෙච්ච කණ්ඩායම මුල් කරගෙන ඒ අය හර විදියට පරීක්ෂා කරලා බලලා තමයි මේ වැඩ කටයුත්ත කරන්න තියෙන්නේ. ඒසාව විශේෂයෙන් මතක් කරන්න ඕන අපි යන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපිට තියෙන මේ රට හදන්න. මේ රට හදන්න කවුරු හරි හිතනොත් එක කණ්ඩායමක් අපිට විතරයි රට හදන්න ඕන කියලා එහෙම එකක් නෑ රටේ. ජනාධිපතිවරයා ජයග්‍රහණය කර හැබැයි 42යි. 1 කෝටි 70 ලක්ෂකට එහා ඡන්දෙත් තියෙනවා මේ රටේ. අපේ එතුමා 56 ලක්ෂයක් ඡන්ද ගන්නකොට 57ක් වෙනකොට ඉතුරු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ 1 කෝටි 14 ලක්ෂයක් විතර එතුමාට ඡන්ද ප්‍රකාශ කරපු නැති කණ්ඩායම කෙලී ඉන්නේ. එන රටේ කැමැත්ත ප්‍රකාශ කළ තියෙන 42යි. ලක්ෂ 70ක් එතුමාට විරුද්ධව ඡන්දය පෙට්ටියට දාලා ප්‍රකාශ කරපු කණ්ඩායම මේ රටේ ඉන්නේ. එහෙනම් එතුමල්ලට ලේසි පාසු නැහැ අඬුවක් හදන්න. අඬුවක් හදන්න බෑ සාමාන්‍ය මේ ගණිතමය ක්‍රමයේ අඩු ගානේ හදලා බැලුවත් අඬුවක් හදන්න ඒගොල්ලන්ට ඡන්ද ප්‍රමාණය මදි. හැබැයි ඡන්දෙට වඩා හිතන්න රටගෙන ඔබතුමාලත් යම් විදිහක ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කරා වගේ මේ රටේ මිනිසුන්ව සන්තෝෂ කරන්න ජනප්‍රිය වැඩ කර කර ගිහිල්ලා නම් මැතිවරණයට ඉවර වෙනකන් ඉන්න කියලා ඒකෙන් රට කවදාකවත් මුදව ගන්න බෑ කියන එක මතක තබා ගන්න. කඩම් වැටුනොත් මේ පාර කඩම්ම වැටෙනවා කාටවත් නැගිටවන්න බෑ. සක් කරුණා කරලා ජනප්‍රිය වැඩවලට වඩා මේ රටේ ජාතික ආර්ථිකය හදන වැඩසටහනට කතා කරන මේ රටේ දක්ෂය ඔක්කොම දෙනාට. තමුන්හාසල ළඟ දක්ෂය ඉන්නවා කියලා තමයි ප්‍රකාශ කරේ. හැබැයි අපිට පේන්නේ නැහැ හැම දක්ෂයෙක් ගැන. තමුන්හාසල මේ වෙලාවේ පත් කරපු ලේකම්වරු ආණ්ඩුකාරවරු අරගෙන බලපුවම දක්ෂයද තමුන්ගේ ළඟම හිතවත්තුද කියන එක එතන දක්ෂතාවය තියෙනවද නැද්ද කියන එක ජනතාව අතර දැන් දැඩි කතා බහට ලක් වෙලා තියෙනවා. මේවල සත්‍යතාවය අසත්‍යතාවය අපි තාම දන්නේ නැහැ. අපි එක ගැන හොයන්න ගියේ නැහැ. මොකද අපිට තියෙන වෙන වැඩසටහන. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ සමජන සම්මානය අපි හැදුවා සැලැස්මක්
මේරට බංකොලොත් කරලා තියෙන මිනිසුන්ගෙන් බේරගෙන මේරට නැවතවතා උඩට ගෙනල්ලා මේරටේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි හදලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි ඒක කරන්න අවශ්‍ය කරන හොඳම කණ්ඩායමත් අපි ළඟ ඉන්නවා කියලා අපි ඕන කෙනෙකුට අභියෝග කරනවා මේ වෙලාවේ. ඒ කණ්ඩායම සහ ඒ වැඩපිළිවෙල මේ දෙකම ඉස්සරහට ගෙනාවි රට හදන්න. හැබැයි ජනතාව තීන්දුව කරා අපිට නොදී වෙන කෙනෙකුට දෙන්න. ඒ නිසා තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මේක බාර දුන්නේ. හැබැයි බාර දුන්නා මතක තබා ගන්න. තව දක්ෂයෝ ඉන්නවා වෙනම තැන්වල. තමුන්නාසලට මේක කරන්න බැරි නම් නිවැරදි විදියට තමුන්නාසලට පුළුවන් මේ සිල් දෙනා මේක රාශි කරන වාඩි කරගන්න. වාඩි කරලා කතා කරමු කියලා කියන. කතා කරලා මේ රට බේරගන්න වැඩසටහන කරන්න. අපිට තියෙන ණය උගුලෙන් බේරගන්න මේ රට. ආර්ථික වශයෙන් අපේ විදේශ විනිමයත් ඒක රාශි කරගන්න අලුත් ආයෝජක ඒක රාශි කරගෙන රටවල් සම්බන්ධී කරගෙන කර ඒ රටවල විශ්වාසය කරන ගමින් දේශපාලන ස්ථාරවත්වය රටේ හදාගෙන රටේ විශේෂයෙන්ම ජාතික ආනස්සාවත් එක්ක ඉස්සරහට යන වැඩසටහන හදන්න පුළුවන්. මේක එක පැත්තකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තල්ලු කරගෙන එහාට මෙහාට තමුන් විතරයි මේකේ සුදුනු කියන අමුත්‍ය වැඩසටහනක් හදාගෙන ඒ වැඩසටහන යන්න බෑ රටක. ඒසම මතක තියන්න කඩම් වැටලා තියෙන රටක් ගොඩ ගන්න තියෙන මොහොතක් එන සිල් දෙනා එකට වාඩි වෙතු තැනක් මෙතන. ඒ නිසා ඒතන නිවරදිව හඳුනාගෙන වැඩ කරන්න.